බුදුන් පුදන මීළඟ ගීතයට පූර්විකාව. අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේ එදා මිහින්තලාවේදී අපේ ලක් දෙරණ මත ගෞතම බුදුසසුනේ සදහම් රුක්ෂය රෝපණය කළසේක. සතර අපා සැඩහිරු රැස් ධාරාවෙන් දැවෙමින් තැවෙමින් සිටි ලක්වැසියන් ඒ සදහම් රුක්ෂයේ සෙවණේ නිවි සැනසී ගියා. එනමුත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අරුත නොදන්නා ජනයා අතර මිසදිටු අදහස් පැතිර ගිහින් මුළු දහම් දේශයේම පාපයන්ගෙන් පිරී ගිහින් සතර අපා දුක් නිවන ඒ උතුම් ආර්ය ධර්මයේ හඬ තවමත් ඇසෙනවා. අවිද්‍යා කඩිතර ඉරාදමා ඒ සදහම් රැස් ධාරෙන් ලෝවේ යථාර්ථය දකින්නට තවත් ප්‍රමාද නොවන්න මේ අවසන් අවස්ථාව විය හැකි. ගෞරවනීය ආරාධනය ගීතය ගායනා කිරීමට විශාරද ජගත් වික්‍රමසිංහට. සංගීතය සැපයුවේ ප්‍රියන්ත ගමගේ ගී පද රචනය ටී.ජී. උපාලි අත්තනායක. පවුගස් හැදීලා බුදු පාසෙව නැලි මිය හැදිලා මිහින්තලාවම හඬා වැටෙන්නේ මන්ද කියාපන් ඉකිගසලා සස්දහමේ අරුත නොදුටු දන මිසදිටු කඩතිර නෙත් වසලා අවිදුතිමීර පාට සිදබිඳලන්නට කිමද මිනිසුනේ වෙන්න පමා දහම් දේශයේ පවුගස් හැදිලා බුදු පාසෙව නැලි මිය හැදිලා මිහින්තලාවම හඬා වැටෙන්නේ මන්ද කියාපන් ඉකිගසලා අරුත් වැඳුණු බන තවත් ඇසෙනවා දියත පුරා සදහම් රැස් දාහරින් ලොව දකිනට කිමද මිනිසුනේ වෙන්න පමා දහම් දේශයේ පවුගස් හැදිලා බුදු පාසෙව නැලි මිය හැදිලා මිහින්තලාවම හඬා වැටෙන්නේ මන්ද කියාපන් ඉකිගසලා සංගීත විශාරද ජගත් වික්‍රමසිංහයන්ට ආරාධනා කරනවා තවත් ගීතයක් ගායනා කරන්නට. මේ ගීතයේ පද රචනය ලයනල් කේ පටබැඳි. මම
ආරාධනාවක් කරන්නට කැමති ලයිනල් කේ පටබැඳි ශූරීන් මේ සභාගමේ ඉන්නවා. එතුමන් නීතිවේදියෙක්, විනිශ්චයකාරතුමෙක්. මෑතකදී රචනා කළ ගී සමුච්චයකටයි මා මේ ගීතය ගැයුවේ. ප්‍රථම වශයෙන් අද තමයි මේ රූගත කිරීමක් කෙරෙන්නේ. එතුමන්ට වචනයක් මේ ගීතය පැහැදිලි කරන්න එන්න ආරාධනා කරන්න මා ඉතාම ගෞරවයෙන්. මේ සින්දුව කියන්න හේතු වුණේ ලියන්න මම ආගමික සහ ගවේෂණාත්මක චාරිකාවක යෙදුණු අනුරාධපුරේ. ඒ අවස්ථාවේ සමාධි පිළිම වහන්සේ ළඟ වැතිරිලා මම පොඩි අධ්‍යයනයක් කරා. අර කවුන්ටරන්ස් ඔෆ් ෆේස් මේ මුහුණේ පිළිඹු වෙන නිරූපණය කරන ගුණාංගයන් සහ ඒ ශරීරය පිහිටලා තියෙන ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ. මෙය සුළුපටු දෙයක් නෙවෙයි නිර්මාණය කරන්න. මේ නිර්මාණය කරලා තියෙන්නේ ග්‍රැනයිට් පාෂාණයෙන්. කළුගලකින් නෙලනෝටත් වඩා දුෂ්කර ක්‍රියාවක්. 1800 අවසාන වකවානුවේ දශකවල මේ පිල්මාන්සේ සොයාගන්නකොට එවකට හිටි අනුරාධපුර මහදිසාපති කොළඹ හිටි සුදු ජාතික මහත්මයෙක් එතුමා නියෝගයක් කරලා තියෙනවා. ඒක රාජ්‍ය ලේකණාගාරයේ තියෙනවා. මේ පිළිම වහන්සේ අග්‍රගණ්‍ය ශාස්ත්‍රූවරයෙක්ගේ පිළිම වහන්සේ කෙනෙක් ලෙස අපිට හිතන්න පුළුවන්. මේ පිළිම වහන්සේ මුණින් අතට පෙරලලා තිබුණා කාලිංගමාග යුද්ධයේදී. එය සොයාගෙන එතුමා නියෝගයක් කළා. මේ පිළිම වහන්සේ හරියට වාඩි කරවලා මේ පිළිම වහන්සේ ආරක්ෂා කරන්න කියලා. දෙවෙනිවතාවේ එතුමා මේ සංචාරය එනකොට එතුමා නිරීක්ෂණය කළා ඒ පිළිම වහන්සේ තියපු ස්ථානය සුදුසු නැහැ මේ වැඩේට කියලා. එතුමා ඒක සොයලා බලලා එතුමා දැනගත්තා අපේ බුදුරජාණන් වහන්සේගේ සමාධිය නිරූපණය කරන පිළිම වහන්සේ කෙනෙක් දුර්දාන්ත මිනිසුන්ගේ සිනහවට උසුළු විසුළු වලට ලක්වීමට තරම් මෙතන තියන්න එපා කියලා අද පිහිටෝපු ස්ථානයේ තියන්න කියලා එදා නියෝගයක් කරා. ඒ අනුව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ඒ ස්ථානයට සැපත් වෙලා වැඩම කරලා දැන් තියෙන්නේ. මීට අදාළව මම කල්පනා කරා මේට සින්දුවක් ලියන්න ඕන කියලා. මේ සින්දුව ලියන ගමන් මට හිතුණා මේ නිර්මාණය කර කලාකරුවත් අගය කරන්න ඕන කියලා. අනේ ඒ නිසා තමයි අර මං කිව්වේ කලාසපිරි අණුවමක් අලපත බිඳුවන් කියලා. අලපත කියන්නේ නෙළුම් කොළේටනේ. නෙළුම් කොළේ බිඳුව වතුර හිටින්නේ නැහනේ. ඒ වගේ තමයි මේ පිළිම වහන්සේ අගය කිරීමක් සංසන්දනය කිරීමක් කරන්න බෑ. නේරුතුමා පවා සිරගත වෙලා ඉඳෙද්දි මේ පිළිම වහන්සේගේ සමාධිය ගැන මෙනෙහි කරලා එතුමා හිත හදාගත්තයි කියලා එතුමාගේ පොතේ තියෙනවා. මෙන්න මේක තමයි කෙටියෙන් මේට අදාළ තේමාව. පාද පත්ම අඩ දෙනයන සිත පහදන්නේ සමාධි සුවයෙන් හිඳිනා බුදු සමිඳුන්නේ සිහිල් පවන් ඇඟදවටි ගත සනහන්නේ එවන් සුවයකුයි සමිඳුනි හදට දැනෙන්නේ සිතින් ගති සමවැදි හිමි මෙත් කරුණාවේ සසල මනස නිසල කරන අමදහරාවේ රුදුගතිලත් ඇති දන මන
නිවහලන්නේ පින් සිරි පිරි පවර ලසඳ ලෙස බැබලින්නේ සිතරුති ඇති මොහඳුර දුරු කරන විලාසින් වීතරාග තිරසරගුණ සමමිත් පාමින් මහවන මැද පිපිතුරුමෙන් සිහිලැල් ගුණයෙන් සපිරි අන්පුුවමක් අලපත බිඳුවන් පාදපත්ම අඩ දෙනයන සිත පහදන්නේ සමාධි සුවයෙන් හිඳීනා බුදු සමිඳුන්නේ සිහිල් පවන් ඇඟතවටි ගත සනහන්නේ එවන් සුවයකුයි සමිඳුනි හදට දැනෙන්නේ එවන් සුවයකුයි සමිඳුනි හදට දැනෙන්නේ එවන් සුවයකුයි සමිඳුනි හදට දැනෙන්නේ සමරු තිලින ප්‍රදානය සඳහා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු සභාපති අධිනීතිඥ සුදත් ජයසුන්දර මහත්මාට එවැගේම ගීතයට සංගීතය සැපයූ ප්‍රියන්ත ගමගේ මහත්මාටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සමරෝ තිලින ලබා ගැනීමට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් තිලින ලබා ගැනීමටත් ආරාධනා කරනවා. සභාවත්තුමනි, ඔබතුමන්ට නැවත වතාවක් වේදිකාවට ආරම්භ කරනවා සංගීත වේදියානන්ට හරසර පළ කිරීම සඳහා. සංගීතවේදී ප්‍රියන්ත ගමගේ මහතායි සදහම් දේශයේ ජගත් වික්‍රමසිංහයන් ගායනා කළ ගීතයට තනුව නිර්මාණය කළේ. ප්‍රියන්ත ගමගේ සංගීත වේදියානන්ටත් පිනොත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් තිලිනය පිළිගැනීම සඳහා අපි ආරාධනා කර සිටිමු. පද ඒ කටාණින් ඇහෙනකොට ඇත්තටම බුද්ධ වන්දනාවක් කළා කියලා හදවතට සතුටක් දැනෙනවා. බෝධාත ආලෝක දාරා මුතු මුවග මත සිනා මෙවින් කල